අයිබුවන් ඔයාලා හැම දෙනාටම කුරුල්ලන්ගේ ලෝකයේ විශ්මිත නිර්මාණයක් වන උනරාසහසෙබඩ අතීතයේදී වනාන්තර ආශ්‍රිතව පමණක් ජීවත් වූ පක්ෂියෙකි. ඊට අමතරව දැකගත හැකි ස්ථානයක් වූයේ සත්තුවත්ත පමණි. නමුත් වර්තමානය වන විට බොහෝගාමීය ප්‍රදේශවල බහුල වශයෙන් දැකිය හැකි පක්ෂී විශේෂයකි. මොනරා යනු විශ්වයේ වඩාත් අලංකාරම පක්ෂි නිර්මාණය ලෙස සැලකේ. මෙම වාර්තාකරණය දකුණු පළාත ආශ්‍රිතව සිදු කරන ලද්දකි. මොනරා යනු අලංකාරවත් පියාපත් සහ දිගු ගෙලක් සහිත පක්ෂියකි. කෙසේ වුවත් සෙබඩගේ ශරීරයේ එවැනි පිහිටීමක් දැකගත නොහැකි. මොනරාගේ ශරීරය සහ සෙසු කොටස් නිල් කොළ සහ රන්වන් පාටින් යුක්තය. සෙබඩගේ ශරීරය දුඹුරු පැහැයෙන් යුක්තය. පියාපත් දුඹුරු කොළ සුදු සහ නිල් පාටින් සමන්විතය. මොනරා සහ සෙබඩ ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාව, ඉන්දුනීසියාව සහ අප්‍රිකා යන රටවල ජීවත් වෙති. මොවුන් රාත්‍රී කාලය විශාල ගස් මත ගත කරනු ලබයි. මොනරා ඉන්දියාවට වැදගත් පක්ෂියකි. ඒ ඔවුන්ගේ ජාතික පක්ෂියා වීමයි.
ඔවුන් පළතුරු ධාන්‍ය බීජ වර්ග කොළ වර්ග සහ කුමීන් ආහාර වශයෙන් ගනු ලබයි. සාමාන්‍යයෙන් කණ්ඩායම් වශයෙන් ජීවත් වීමට ප්‍රිය කරන පක්ෂීන් විශේෂයකි. මොවුන් කෙටි දුර පියාසර කළ හැකි පක්ෂී විශේෂයක් ලෙස සැලකේ. වෙනත් පක්ෂීන්ට මෙන් අහසේ පියාසර කළ නොහැක. ඉන්දු බැතිමතුන් ඉස්කන්ද කුමාර දෙවියන්ගේ වාහනය ලෙස මොනරාව වැදගත් කොට සලකනු ලබයි. මොනරා වැස්ස ප්‍රිය කොට සලකන අතර එම වැස්ස නැටුමට ද අවස්ථාවක් කර ගැනීමට අමතක කරන්නේ නැත. මොනරා තම අලංකාරවත් පියාපත් වාර්ෂිකව පරිසරයට උදාහරණු ලබයි. මෙම පියාපත් සිංහල ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී ඖෂධයක් ලෙස භාවිතයට ගනු ලබයි. මොනරාගේ නැටුම ඉතාම අලංකාර වන අතර එය නැරඹීමට අකමැති කිසිවෙක් විශ්වයේ නොමැති තරම්ය. ඉතින් ආරාධනා කරන ඔයාලා හැමෝටම වීඩියෝ එක නරඹලා
ඔබ එකතු කරගත් දැනුම ඔබගේ යාළුවන් සමග ෂෙයා කරන්න කියලා ඒ වගේම ඉදිරියට යන්න සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් ආරාධනා කරනවා. වෙන සත්‍යයන් පිළිබඳ තවත් තොරතුරු සඳහා පහතින් ඇති ඩිස්ක්‍රිප්ෂන් එකට යොමු වන්න. Thank you.